අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතිය. පළවෙනි පාඩමේ දෙවැනි තුන්වැනි පළවෙනි කොටස් සාකච්ඡා කරලා හතරවෙනි කොටසයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නට පුළුවන්. එතකොට ඔබට දිවසටම ඔබගේ දුරකථනයටම පාඩම් ගෙන්වා ගන්නට ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. පහතින් අපි ලින්ක් ඉදිරිපත් කරලා තියෙනවා, දාලා තියෙනවා. මීට කලින් සාකච්ඡා කරපු සියලුම විෂයන් වලට අදාළ තොරතුරු මේ කොටස තුළ සාකච්ඡා කරලා තියෙනවා. දහම් පාසල් අවසාන විභාගයේ වටින විභාගයක් බවට පත් වෙනවා. තරඟකාරී විභාග වගේම මේ විභාගයේ ප්‍රතිඵලයත් මේ විභාගයේ සහතික පත්‍රයත් රැකිරක්ෂා ආදී අවස්ථාවලට ඇතුළත් වීමට සම්මුඛ පරීක්ෂණ ආදී තියෙනකොට නිතරම ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි දහම් පාසල් අවසාන විභාගය සමත්ද කියන කාරණය පිළිබඳව. එහෙමනම් දහම් පාසල් අවසාන විභාගයටත් විශාල වටිනාකමක් වර්තමානයේ වෙද්දී ලැබිලා තිබෙනවා. බෞද්ධ සංස්කෘතිය පොතේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ නියමිත සිරිත් විරිත් වල අභිමතාර්ථ කියලා කොටසක් තියෙනවා. ඔබ දන්නවා දැනටමත් පොත අධ්‍යයනය කරමින් සිටින නිසා. ඉතින් සිරිත් විරිත් වල අභිමතාර්ථ කියලා පාඩමක කොටසක් තිබෙනවා. ඉතින් මොනවද මේ සිරිත් විරිත් වල, එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර වල අභිමතාර්ථ බවට පත්වෙන්නේ කියලා සාකච්ඡා කරමු. අපි බලමු මොනවද කියලා. සිරිත් විරිත් රැකීමේ අභිමතාර්ථ කවරේද? බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවකයන් සඳහා ශික්ෂාපද පැනවීමේදී අරමුණු හේවත් අභිමතාර්ථ 10ක් දක්වා ඇත. මේවා සිරිත් විරිත් වලද අභිමතාර්ථ වශයෙන්ද සැලකිය හැකිය. ඒවා ලුහුඬින් මෙසේය. සිරිත් විරිත් රැකීමේ අභිමතාර්ථ මොනවද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, බුදුරජාණන් වහන්සේ විසින් සිය ශ්‍රාවකයන් සඳහා ශික්ෂාපද පැනවීමේ අරමුණුම මේ සිරිත් විරිත් වල අභිමතාර්ථ විදිහටත් ගන්න පුළුවන්කම තියෙනවා. ශික්ෂාපද පැනවීමේදී කරුණු 10ක් සලකලා තියෙනවා. තව විදිහකින් බැලුවොත් එහෙම, බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාවන් පැනවීමේදී අවධානය යොමු කර ඇති කරුණු 10ක් පිළිබඳව විනය පිටකයේ දක්නට ලැබෙනවා. ඒ කරුණු 10 නම් කරන්නට කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ සඳහාත් අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි විනය ශික්ෂාවන් පැනවීමේ අභිමතාර්ථ 10ම තමයි සිරිත් විරිත් වල අභිමතාර්ථ බවටත් පත් වෙන්නේ. ඒ නිසා මේ සිරිත් විරිත් වල අභිමතාර්ථය මොකක්ද කියන එක කතා කිරීම සඳහා අපි මුලින්ම ලුහුඬින් මේ විදිහට දැනගන්නට ඕනේ විනය ශික්ෂාවන් පැනවීමේ අභිමතාර්ථ 10 මොනවද කියලා. සංඝයාගේ යහපත් බව සඳහායි. 1. සංඝයාගේ යහපත් බව සඳහා සංඝ සුට්ටුතාය. හොඳට බලන්න. සංඝ සුට්ටුතාය. සංඝයාගේ යහපත් බව සඳහා විනය ශික්ෂාවන් පනවනවා. සංඝයාගේ පහසුව සඳහා සංඝ පහසුතාය. සංඝයා වහන්සේගේ භික්ෂූන් භික්ෂුණීන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා දුසිල්වත් වූ එහෙම නැත්නම් විනය නීති කඩ කරන භික්ෂුන් වහන්සේලා සිටිනකොට පහසුවෙන් සිටින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සංඝ සුට්ටුතාය සංඝයාගේ යහපත සඳහා, සංඝ පහසුතාය සංඝයාගේ පහසු විහරණය සඳහා, නොහික්මුණු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, දුම්මඤ්ඤතං පුද්ගලානං නිග්ඝාය. දුම්මඤ්ඤතං පුද්ගලානං නිග්ඝාය. නොහික්මුණු පුද්ගලයන්ට නිග්‍රහ කිරීමට විනය නීති කඩ කරමින් ඒ විදිහට නොහික්මුණු ගති පැවතුම් පෙන්වන පුද්ගලයන්ට භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කිරීම පිණිස දුම්මඤ්ඤතං පුද්ගලානං නිග්ඝාය. දුම්මඤ්ඤතං පුද්ගලානං නිග්ඝාය. ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය සඳහායි. පේසලානං භික්ඛූනං පාසු විහාරාය.
පෙසලානම් භික්කූනම් පාසු විහාරයි. ශික්ෂාකාමි හික්මුණු භික්‍ෂූන් වහන්සේලාගේ පහසු විහරණය සඳහා. පේසලානම් භික්කූනම් පාසු විහාරාය. ඊළඟ කාරණේ මෙලවදී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්ෂාවීම පිණිස. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. මෙලවදී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්ෂාවීම පිණිස ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ විසින් පනවනවා. පරලොවදී ඇතිවිය හැකි ආශ්‍රව දුරු කිරීම පිණිස. පරලොවදීත් ආශ්‍රවයන් කෙලෙස් ඇතිවෙන්නට පුළුවන්. ඒවා නැතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ විනය නීති පනවනවා. සම්පරායිකානං ආසවානං පටිඝාතාය. සම්පරායික කියන්නේ පරලොව කියන එක. සම්පරායිකානං ආසවානං. පරලොවදී ඇතිවෙන ආශ්‍රවයන් පටිඝාතාය දුරු කිරීම පිණිස. සම්පරායිකානං ආසවානං පටිඝාතාය. පරලොවදී සිදුවේ හැකි අකුසලයන් ආශ්‍රවයන් දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පනවනවා. පැහැදුනවුන්ගේ පැහැදීම ඇතිවීම පිණිස. අප්පසන්නානං පසාදාය. අප්පසන්නානං පසාදාය. පැහැදුනවුන්ගේ පැහැදීම වර්ධනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විනය නීති පනවනවා. පැහැදුන අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම පිණිස. පසන්නානං භීයෝ භාවාය. පසන්නානම් භීයෝ භාවාය. පැහැදුණු අය සිටිනවා. ඒ පැහැදුණු අයගේ පැහැදීම තවත් වර්ධනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විනය නීති පනවනවා. සද්ධර්මය බොහෝ කලක් පැවැත්ම සඳහාය. සද්ධර්මය බොහෝ කාලයක් පැවැත්ම සඳහාය බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන්නේ. සද්ධම්මට්ඨිතියා. සද්ධර්මයේ චිර පැවැත්ම සඳහා, සද්ධර්මයේ පැවැත්ම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් උතුම් වූ විනය පනවා වදාලා හික්මීමට අනුබලයක් වීම සඳහාය. හික්මීමට අනුබලයක් වීම සඳහා විනයානුග්‍රහය. විනයට අනුග්‍රහයක් පිණිස, ශික්ෂාකාමීන්ට අනුග්‍රහයක් පිණිස කියන කරුණු බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීමේ අභිමතාර්ථ බවට පත්වෙනවා. නැවත වතාවක් අපි ඉක්මනින් ඒ කරුණු මොනවද කියලා බලාගෙන ඉමු. සංඝ සුට්ටුතාය, සංඝයාගේ යහපත් බව සඳහා. දෙවනි කාරණේ සංඝ පහසුතාය, සංඝයාගේ පහසු විහරණය සඳහා. නොහික්මුණ පුද්ගලයන්ට නිග්‍රහ කිරීම. දුම්මඤ්ඤතම් පුද්ගලානං නිග්ගහාය. ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය සඳහා. පේසලානා භික්ඛූනම් පාසු විහාරාය. මෙලොවදී ඇතිවන ආශ්‍රමයන්ගෙන් ආරක්ෂා වීම. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය. සම්පරායිකානං ආසවානං පටිඝාතාය. පැහැදුනවුන්ගේ පැහැදීම ඇතිවීම පිණිස. අප්පසන්නානං පසාදාය. පැහැදුන අයගේ පැහැදීම තවත් වැඩි දියුණු වීම පිණිස. පසන්නානං භීයෝ භාවාය. සද්ධර්මයේ බොහෝ කලක් පැවැත්ම සඳහාය. සද්දම්මට්ඨිතියා. හික්මීමට අනුබලයක් වීම සඳහා විනයානුග්‍රහය. ඔය කරුණු ඔබ නැවත නැවත කියවලා කටපාඩම් කරගත යුතුයි. ඉතින් මේ කරුණු කටපාඩම් නොකරගෙන අපිට මතක තබා ගන්නට වෙනත් ක්‍රමයක් විදියක් නැහැ. ඒ නිසා ඔබ 10 වතාවක් විතර මේ අර්ථයත් සමගින් කියවන්න. කියවලා කියවලා ඔබේ කටට හුරු කරගන්න. හුරු කරගන්න. කටපාඩමින් කියන්නට පුළුවන් විදිහට ඔබට ඉතාමත් ලේසි, ඉතාමත් පහසුයි ලකුණු ලබා ගන්නට. ඒ නිසා ඔබ මේ අවශ්‍ය කොටස් ලකුණු කරගෙන, මාක් කරගෙන අවශ්‍ය විෂය කරුණු ඒ අවස්ථාවේදීම පාඩම් කරගන්න. මාර්තු මාසයේදී දහම් පාසල් අවසාන විභාගය පැවැත්වීමට නියමිතයි. දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ තරමක අමාරු ප්‍රශ්න පත්‍රයක් කියලා තමයි බොහෝ දෙනෙක් සාකච්ඡා කරන්නේ. ඉතින් මේ අභියෝගය ජයග්‍රහණය කරන්නට ඔබට පුළුවන්. ඉතාමත් හොඳින් පාඩම් අධ්‍යයනය කරලා තිබුණාම අවශ්‍ය විෂය කරුණු, අවශ්‍ය විෂයානුබද්ධ තොරතුරු
කටපාඩම් කරගත යුතු දේවල් කටපාඩම් කරගෙන හිටියට පස්සේ. ඔය කියපු අභිමතාර්ථ 10 බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාවන් පැනවීම සඳහා හේතුවක් වුණා. ඉතින් සිරිත් විරිත්වල අභිමතාර්ථය බවට පත් වෙන්නේ මේ කියන විනය ශික්ෂා මගින් උගන්වන තොරතුරු. ඉහත සඳහන් කරුණු බුදුරජාණන් වහන්සේ විසින් සංඝයා වහන්සේ අරමුණු කොට දේශනා කරනු ලැබුවත් සංඝයා යන්න සමාජයේ වශයෙන් අර්ථකථනය කළ කල්හි එම අරමුණු පොදුවේ පැවිදි සමාජයේ මෙන්ම ගිහි සමාජයේ වෙතද බෙහෙවින් ගැලපෙන බව කිව යුතුය. මේ කරුණු දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සමාජයේ එහෙම නැත්නම් පැවිදි සමාජයේ වෙනුවෙන්. පැවිදි සමාජය කියන්නේ මේ සමාජය තුළින්ම නිර්මාණය වෙච්ච පිරිසක්. එතකොට පැවිදි සමාජය තුළින් අර්ථවත් වෙනවා සම්පූර්ණ සමස්ත සමාජය. සම්පූර්ණ සමස්ත සමාජයටම හික්මීම ඇති කර ගැනීම සඳහා මේ පනව වදාළ කරුණු ගිහි පැවිදි දෙපාර්ශවයටම ගොඩක් වැදගත් වෙනවා. ඉහත සඳහන් කළ අභිමතාර්ථයන් සැලකිල්ලට ගත් කල සිරිත් විරිත් වලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු ගොඩවල් 3ක් වශයෙන් සංක්ෂිප්ත කර දැක්විය හැකිය. මේ ඉහතින් සඳහන් කරපු විනය ශික්ෂාවන් පැනවීමේ අභිමතාර්ථ 10 90 සලකලා සිරිත් විරිත් ඉටුවීම ඉටු කිරීම කියන එක කතා කිරීමේදී මේ හා සම්බන්ධව මේ කරුණු 10ට සම්බන්ධ කරලා ගත්තම කොටස් 3ක් යටතේ දක්වන්න පුළුවන්. පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය කිරීම. දුටුවන් පහදවන බාහිර පැවතුම් ඇති කිරීම. සමාජයේ සාමූහික පැවැත්ම පහසු කිරීම. ඔය කරුණු තුන සිරිත් විරිත් තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒක. පුද්ගලයාගේ අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම. අපි එහෙත කතා කරපු කරුණු 10න් පැහැදිලි වෙනවා. ඒ කරුණු මොනවද කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. අභ්‍යන්තර ශික්ෂණය ඇති කර ගැනීම සඳහා පනවලා තියෙන කරුණු විනය නීති තුල අන්තර්ගත වෙනවා. එහෙනම් අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම බලාපොරොත්තු වෙනවා සිරිත් විරිත් තුළින්, ඒ වගේම විනය නීති තුළින්. එහෙම නැත්නම් අපි සාකච්ඡා කරපු විදිහට සීලය තුලි. දුටුවන් පහදවන බාහිර පැවතුම් ඇති කිරීම. දකින්න අය පැහැදුනාට පස්සේ තමයි පළවෙනියටම මූලික පැහැදීමකින් තමයි බුදුදහම තුළ ගොඩක් වෙලාවට ධර්මයට යොමු වීමේ අවස්ථාවන් උදා කරගන්නේ. මුලින්ම පැහැදීම ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන ගැඹුරු දහම් කරුණු පිළිබඳව අවධානය යොමු කරලා ධර්මය අධ්‍යයනය කරන්නට යොමු වෙනවා. එහෙනම් පැහැදීම බාහිර පැහැදීම ගොඩක් වැදගත් වෙනවා. සමාජයේ සාමූහික පැවැත්ම පහසු කිරීම කියන මේ කරුණු කාරණාවන් තමයි අභිමතාර්ථ බවට පත් වෙන්නේ. විනය ශික්ෂාවන් පැනවීම තුලිනුත් සීලේ තුලිනුත් සිරිත් විරිත් තුලිනුත් බලාපොරොත්තු වෙනවා අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම, දුටුවන් පහදවන බාහිර පැවතුම් ඇති කිරීම, සමාජයේ සාමූහික පැවැත්ම පහසු කිරීම කියන කරුණු. එහෙමනම් දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පළවෙනි පාඩමේ 4 කොටස සාකච්ඡා කළා. අපි සාකච්ඡා කළේ සිරිත් විරිත් වල අභිමතාර්ථ මොනවද කියලා. සිරිත් විරිත් විනය නීති පැනවීම තුළින් බලාපොරොත්තු කරුණු කාරණාවන් පිළිබඳව හැඳින්වීමක් පැහැදිලි කිරීමක් කරන්නට කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන්කම තියෙන්නට ඕන විනය නීති පැනවීමේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණු 10 අවධානයට යොමු කරලා තියෙනවා. ඒ තුළින් අභ්‍යන්තර ශික්ෂණය ඇති කිරීම, දුටුවන් පහදවන බාහිර ශික්ෂණය ඇති කිරීම, ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණු විනය ශික්ෂාවන් තුළින් බලාපොරොත්තු වුණා සමාජයේ සාමූහික පැවැත්ම කියන කරුණු ඇතුළත් කරමින් පිළිතුරු ගොඩනගන්නට පුළුවන්කම හැකියාව තියෙනට ඕන. අපගේ නාලිකාව තාමත් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්නට පුළුවන්. අපගේ නාලිකාවේ ලෝගෝ එක හැම වීඩියෝ එකකම යටින් තරමක් යටින් තියෙනවා. එතනින් ඉස්සරහා තියෙනවා මේ වගේ සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක්. ඒක එබුවට පස්සේ මේ වගේ බෙල් අයිකන් එකක් එනවා. ඒකත් එබුවන් පස්සේ මේ වගේ එක ක්ලික් කරලා තියෙන බව පෙන්වුම් කරනවා. එහෙම කළාම
ඔබ ළඟටම ඔබගේ දුරකථනයටම අපගේ පාඩම් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේ නම් ඒ වගේම අපගේ වීඩියෝ පාඩම් වලට අදාළ ලිංක් එක පහතින් දාලා තියෙනවා. පහතින් ගිහිල්ලත් අපගේ නාලිකාවේ තියෙන සියලුම වීඩියෝ නරඹන්නට පුළුවන්. දහම් පාසල් අවසාන විභාගයේ, ධර්මාචාර්ය විභාගයේ, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයන් විෂයට අදාළ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඒ සියල්ලක්ම ලබා ගන්නට අපගේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට කියලා ඔබට මතක් කරනවා. ඉතාමත් ඉක්මනින් අපි දහම් පාසල් අවසාන විභාග බෞද්ධ සංස්කෘතිය පළවෙනි පාඩමේ ඊළඟ කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තෙරුවන් සරණයි.